සුබම සුබ උදෑසනක් යාළුවනේ. අදත් අපි ඇවිල්ලා ඉන්නේ ඔයාලගේ කැමති වැඩසටහන Kids First DIY segment එකත් එක්ක. අදත් මම ගෙනාවා අලුත්ම අලුත් විදිහ ඉනෝවේෂන් එකක්. ඉතින් අලුත්ම ඉනෝවේෂන් එකක් කිව්වම ඒකේ වර්ගය මම හැමදාම කියනවා නේද? Pleasure point, pain point innovation. Pleasure point කියන්නේ අපි සෙල්ලම් කරන්න විනෝද වෙන්න හදන innovation. ඒ වගේම pain point කියන්නේ අපිට උදව්වක් කරගන්න නැත්නම් ගැටලුවක් විසඳන්න හදන innovation. ඉතින් අද හදන්නේ pleasure point innovation එක. මේක මොකද්ද කියලා අපි බලලමු. ඊට කලින් මම ඔයාලට නම කියන්නම්. මේකට අපි කියන්නේ rotating light කියලා. හරි. ඔයාලට තේරෙයි අපේ වීඩියෝ එක බලපුවාම කොහොමද මේක වැඩ කරන්නේ. එතකොට ඇයි මේකට මේ නම දීලා තියෙන්නේ කියලා. හරි. අපි එහෙනම් ගිහලා බලලමුකෝ අපේ rotating light එක වැඩ කරන විදිහ. හරි ආලෝනේ. ඉතින් අපි දැන් බැලුවා අපේ rotating light එක වැඩ කරන්නේ කොහොමද කියලා. හරිම ලස්සනයි නේද? ඉතින් මේක රෑට අපේ මේස උඩ එහෙම තිබ්බහම නයිට් ලැම්ප් එකක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේක ඩෙකරේටිව් ඉනෝවේෂන් එකක් නේද? හරි. අපි එහෙනම් බලමු මේ අපේ රොටේටින් ලයිට් එක හදාගන්න අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. ඔයාලට පේනවා මගේ මේස උඩ තියලා තියෙනවා මේ අවශ්‍ය වෙන දේවල් ටික. පොප්සිකල් ස්ටික් අරගෙන තියෙනවා මම පාට දෙකකින්. ඔයාලට අවශ්‍ය නම් කැමති එක පාටකින් ගන්නත් පුළුවන්. LED තියෙනවා. ඔටෝමැටික් RGB LED තියෙනවා. ඒකට හේතුව තමයි මේකෙන් කලර්ස් තුනක් එනවා. මේ LED එකෙන් කලර්ස් තුනක් එනවා. හරි? ආයෙ තියෙනවා ස්විච් එකක්, සර්කිට් දෙකක්. දැන් ඔයාලට පේනවා මෙතන මේ මම බැටරි වර්ග දෙකක් අරගෙන තියෙනවා. පොඩි කොයින් සෙල් බැටරි එකයි ලොකු AA බැටරි දෙකකුයි. ඊට පස්සේ AA බැටරි දාන්න බැටරි කේසින් එකකුයි. ඊට අමතරව DC මෝටර එකක්. DC මෝටර එකයි සර්කිට් ආර එකකුයි තමයි අරගෙන තියෙන්නේ. හරි. අපි දැන් බලමු මේක හදන විදිය. ඉස්සෙල්ලාම අපි සර්කිට් එක හදාගන්න ඕනේ. අපි සර්කිට් එක හදන පිළිවෙලට යමු. මම මේ ටික පොඩ්ඩක් මෙහෙන් තියලා ඉස්සල්ලාම සර්කිට් එක හදන විදිය මම කියලා දෙන්නම්. සර්කිට් දෙකක් තියෙනවා මේකේ. එකක් තමයි අපේ මෝටරේ කරගෙන විදියට හදන සර්කිට් එක. අනිත් එක තමයි අපේ ලයිට් දෙක පත්තු වෙන්න හදන සර්කිට් එක. ඉස්සල්ලාම අපි හදන්නේ මෝටරේ සර්කිට් එක. හරි, මේ තියෙන්නේ. මෝටරේ සර්කිට් එක හදන්න අපි දිග වයර් ගන්නෙ නැහැ. මොකද හේතුව මේකේ දිග වයර් තිබ්බොත් ඒකට බාධාවක් වෙන්න පුළුවන් වැඩ කරද්දි. හරි. අපි ඉස්සල්ලාම මේ වයර් එක සම්බන්ධ කරගමු ගිය මෝටර එකට. අපිට මෝටරේ කරගෙන පැත්ත ගැටලුවක් නැහැ. ඒකින්ද අපි කැමති වයර් එකක් මෝටරේට සම්බන්ධ කරන්න පුළුවන්. මේ තියෙන ධන වයරයකට මම ස්විච් එක සම්බන්ධ කරනවා. ධන වයරක මෙහෙම දෙකට කපලා. මම හැමදාම කියන වගේ වයර එක ට්විස් කරන්න ඕනේ සුද්ධ කරාට පස්සේ. එතකොට අපිට සම්බන්ධ කරගන්න ගොඩක් ලේසි. ඉතින් යාළුවෝ අපේ කතුරු, එතකොට බ්ලේඩ් ඒ වගේ තියුණු දේවල් පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ වගේ අත තුවාල වෙන්න පුළුවන්. ඊටවසේ මෙන්න මෙහෙම ස්විච් එකට සම්බන්ධ කරා. ස්විච් එකෙන් තමයි මේකේ අර ලයිට් එක කැරගෙන එක ක්‍රියාත්මක ක්‍රියාවිරහිත කරන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ. දැන් මම මේකට AA බැටරි දෙක දාගන්නවා. AA බැටරි දාන්නේ කොහොමද? ෆ්ලැට් සයිඩ් එක නැත්තම් මේ පැතලි පැත්ත ස්ප්‍රින් එක පැත්තට එන විදිහට. හරි. ඊට පස්සේ මෙන්න අවසාන පියවර විදිහට මේ වයර් එක මේ මෝටරේට සම්බන්ධ කරනවා. මෝටරේ තියෙන පැත් දෙකෙන් එකකට. එකකට කියන්නේ පළවෙනි එකට අපි ඍණ වයර එක සම්බන්ධ කරා. ස්විච් එකත් එක්ක එන ධන වයර එක දෙවෙනි පැත්තට සම්බන්ධ කරා. මෙන්න මේ විදියට. හරි. මේ බලා ගන්න. මේ තමයි අපේ සර්කිට් එක. අපි දැන් මේ ක්‍රියාත්මක කරලා බලමු. හරි? ක්‍රියාත්මක කරලා බලන්න කලින් අපි මේකට සම්බන්ධ කරගන්න මෙන්න මේ වගේ පොඩි ගියර් කෑල්ල. මේක මම ගත්තේ ගිය මෝටරේකින්. හරි? මේ තියෙන ගිය මෝටර එක ඇතුලේ තියෙන ගිය කෑල්ල. මේක මම අරගෙන තියෙන්නේ මේ ඇක්සල් එකට අපේ කොයින් සෙල් එක සම්බන්ධ කරන්න. ඔයාලට මේකට කැමති නම් පරණ කැඩිච්ච ප්‍රොපෙල් එකක් උනත් ගන්න පුළුවන්. හරි? පරණ ප්‍රොපෙල් එකත් සම්බන්ධ වෙනවනේ මේ මෝටර ඇක්සල් එකට. ඒක උනත් ගන්න පුළුවන්. හරි. මම මේක දාලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට හරියට ඇක්සල් එකට සම්බන්ධ වෙනවා එක. අපි පස්සේකට ගම් දානවා. එතකොට මෙන්න මෙහෙම කරගෙන ඕනේ. ඔයාලට කරගෙනවා පේනවා අඩු ඇති.
මෙන්න මේ විදිහට කරගෙන ඕනේ. හරි. අපි දැන් පොඩ්ඩක් මේක ගලවලා පැත්තකින් තියමු. පළවෙනි සර්කිට් එක හරි. දෙවෙනි සර්කිට් එක අපි අන්තිමේට හදමු. මේක පොඩ්ඩක් පැත්තකින් තියලා. හරි. දැන් අපිට ස්ට්‍රක්චර් එක හදන්න තියෙනවා. ස්ට්‍රක්චර් එක හදද්දී හරිම සරල ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ පොප්සිකල් ස්ටික් තුනක් එකට අලවලා. ඔන්නෝම ඊවත් මේක මැදින් කපනවා. මේකට ඔයාලට ප්ලයර් එකක් හෝ කතුරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ ප්‍රමාණයට මැනගෙන අපි ඒකත් කපා ගමු. ඔන්න ඊට පස්සේ මේ දෙක අලව ගන්න තියෙන්නේ. ගොඩක් ගම් දාන්න එපා. අවශ්‍ය ප්‍රමාණය විතරක් දා ගන්න. මේකේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ තුන එකට තියාගන්න එක. හරි. ඔන්න මං ගම් ටික දැම්මා. ඊට පස්සේ මේ කපාගත්ත ඔප්ටිකල් ස්ටික් දෙක මෙහෙම ඇලව්වා. එතකොට ඔයාලට පේනවා මේකේ බිම ගෑවෙන්නේ මෙන්න මේ කපාගත්ත පොප්සිකල් ස්ටික් දෙක. ඒකින් තමයි අපි යාට පොඩි ග්‍රිප් එකක්. නැත්තම් පොඩ්ඩක් බිමට හයියෙන් අල්ල ගන්න පුළුවන් වෙන විදිහට පොඩි ගම් තීරු ටිකක් දාමු. එතකොට මෙයා එහෙට මෙහෙට හෙල්ලන එක අඩු වෙනවා. මොකද මේක රබර් වගේනේ ගම් එක. එතකොට ෆ්‍රික්ෂන් එක අඩුයි. හරි මෙයා වේලුනහම ඒ විදිහට වැඩ කරනවා. හරි. දැන් මම මේ දෙපැත්තට මෙහෙම දාලා දිනවා. මෙයා වේලනකම් පොඩ්ඩක් පැත්තකින් තියලා මම ඔයාලට මේක ටෙස්ට් කරලා බලමු අපි අපේ ස්ට්‍රක්චර් එක. හරි. තව පියවර දෙකයි අපිට තියෙන්නේ. හරි. ඉස්සල්ලාම අපි මෙන්න මේ කොග් එක. නැත්තම් මේ පොඩි ගියර් එක වගේ කොටස සම්බන්ධ කරගමු මෝටර් ඇක්සල් එකට. හරි. මෝටර් ඇක්සල් එකට සම්බන්ධ කරගන්න පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕනේ. මෙන්න මෙතන ගියර් මෝටරේ ඇක්සල් එක sorry ඩීසී මෝටරේ ඇක්සල් එක සම්බන්ධ වෙන තැන සිදුරට ගම් ටිකක් දාලා ටග් ගාලා මේක අලව ගන්න වෙලා ගන්නෙ නැතුව අපේ මෝටර එකට. හරි. ඊට පස්සේ මෙන්න මේව කරගෙනවද කියලා ආය පාරක් බලන්න. ටෙස්ට් කරන්න ඕනේ අපි හැම වෙලේම. හරි. වැඩ කරනවා නේද? හරි. ඒකින් ඉඳන් අපි නවත්තලා ඊළඟ පියවර කරගමු. හරි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කොයින් සෙල් එක සහ LED දෙක මෙයාට සම්බන්ධ කරන්න. හරි. දැන් මේකත් වේලිලා අපි එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. හරි. මෙයාට සම්බන්ධ කරන්න තියෙන්නේ එක LED එක කකුල් දෙකක් මම පොඩ්ඩක් කොට කරනවා. ඒකට හේතුව තමයි අපි ඔයාලා දැක්ක රොටේටින් ලයිට් එක වැඩ කරන කොටසේදී මේකේ එක මේකේ කරකෙද්දි රවුම් දෙකක් හැදෙනවා. එකක් ලොකු රවුමක් අනිත් එක පොඩි රවුමක්. එතකොට මේ පොඩි රවුම හදාගන්න තමයි මේ LED එක කරන්නේ. මේ LED එක හදන්නේ. මෙන්න මේ විදිහට මම LED එකේ කකුල් දෙක කොට කරගත්තා. හරි. ඊට පස්සේ අනිත් LED එක සාමාන්‍යයෙන් කකුල් වල දිග ප්‍රමාණය එහෙම්මම තියලා මම භාවිතා කරනවා. කොහොමද මේක කරන්නේ? මම ගන්නවා මේ විදිහ ඩබල් ටේප් කෑල්ලක්. ඩබල් ටේප් කෑල්ලක් අරගෙන එයාව කපා ගන්නවා අපේ LED එකේ කකුල් දෙක සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රමාණයට. හරි. ඔන්න බලන්න මම මේක කොටස් දෙකකට කපනවා. පොඩි කොටසක් අපිට අවශ්‍ය වෙන්නේ. මේකට සෙලෝ ටේප් ගන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරි. ඉස්සල්ලාම රිනාග්‍රේට LED එකේ කොට කකුල තියෙනවා. හරි. ඊට පස්සේ LED දෙකම තියන්න ඕනේ. තියලා ඔන්න මම තද කරලා තියලා හොඳ ඩබල් ටේප් එකක් අලව ගන්නවා මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ ධනාග්‍රේට ඩබල් ටේප් එකක් සම්බන්ධ කරනවා. නැත්තම් මේ බලන්න දැන් මගේ මේ ලොකු දිග වාරක තියෙන LED එක වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක ගෑවෙන්නේ නැති එක. ඒක ගෑවෙන එක හදාගන්න තමයි මේ ඩබල් ටේප් කැල්ලක් අපි ගහන්නේ. මේ පැත්තට මම පොඩ්ඩක් ලොකු ඩබල් ටේප් කැල්ලක් සම්බන්ධ කරන්නම්. ඔයාලට පේනවා ලේසි වෙන්න. හරි. ඔන්න දැන් අපේ ලයිට් එක සම්පූර්ණයි. දැන් මට තියෙන්නේ මේකේ ඩබල් ටේප් එක අයින් කරලා මෝටර් ඇක්සල් එකට නැත්තම් අපි මෝටරේ කොටසට සම්බන්ධ කරන්න. හරි. දැන් බලන්න මම මේ කරගලා පෙන්නන්නම් මේ අර රවුන්ඩ් එක හැදෙන විදිය. මෙන්න මේ වගේ තමයි අර රවුන්ඩ් එක හැදෙන්නේ. මම මේකට පාවිච්චි කරේ RGB නැත්තම් අර වර්ණ තුනේ LED එකක් හින්දා මෙන්න මේ විදියට ලස්සන පැටර්න් එකක් උනත් ඒකේ හැදෙනවා. හරි. අපි දැන් මේකේ ස්ට්‍රක්චර් එක හදාගමුකෝ. ඉස්සල්ලාම මම අලව ගන්නවා මගේ AA බැටරි පැක් එක. ඒකට කලින් මම බැටරි අයින් කරනවා. මොකද ගම් දාද්දි බැටරි වල ගෑවෙන්න පුළුවන්නේ.
හරි මම දාලවමු අපි. නැත්තම් පොඩ අයින්ට වෙන්න හරි. ගොඩක් ගම් පාවිච්චි කරන්න එපා. ගම් එක යන්න පුළුවන් අපේ AA බැටරි පැක් එකේ ඇතුළට. ඊට පස්සේ මෙන්න මෙහෙම මෝටර් එක තියන්න තියෙන්නේ අපේ AA බැටරි පැක් එක උඩින්. හරි? ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අපි ස්විච් එක පිටිපස්සෙන් අලවගමු. හරි. මම ඒක කරලා පෙන්නන්නම්. මෙතනට දානවා ගම්. අපේ DC මෝටර් එක සම්බන්ධ කරන්න. හරි. ඔන්න ඔය විදිහට ඒක. හරි. ඊළඟට අපේ ස්විච් එක අපේ AA බැටරි පැක් එකේ පිටිපස්සෙන් අලවගමු. වගේ ඒක ඔයාලට කැමති තැනකින් අලව ගන්න පුළුවන් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ පුළුවන් නම් මේ වයර් පේන්නේ නැති වෙන්න මෙහෙම පිටිපස්සට කරලා තියන්න එතකොට හරි දැන් අපි දාම් මෙයාගේ බැටරි දෙක හරි ඔන්න අපේ රොටේටින් ලයිට් එක හදලා ඉවරයි දැන් මේක වෙලිලා කියලා මම හිතනවා අපි මේක ටෙස්ට් කරලා බලමු මෙන්න මේ විදිහට ලස්සන LED පැටර්න් එකක් හදනවා මෙයා කැරකෙද්දි ඒ වගේම මං පාවිච්චි කරේ කලර්ස් තුනක LED එකක් හින්දා මේ විදියට එක එක පැටර්න්ස් හැදෙන්න ගන්නවා. ඔයාලට මේකට එකම පාටේ LED එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. එතකොට එකම පාටින් තමයි අර සර්කල් එක හැදෙන්නේ. දැන් මෙතන මේ ලයිට් ලෙවල් එක හින්දා තමයි මේක මෙහෙම පේන්නේ. ඊට වඩා ලස්සනට පේනවා අඳුරු වෙලාවට. හරි අලුනේ. ඉතින් අපේ රොටේටින් ලයිට් ඉනෝවේෂන් එක දැන් හදලා ඉවරයි. අද අපි හැදුවේ ඩෙකොරේටිව් ඉනෝවේෂන් නේ නැත්තම් අපිට ලස්සනට ගෙදර ඇතුලේ තියාගන්න පුළුවන් විදිහ ඉනෝවේෂන් එක. ඉතින් මේ වගේ වැඩසටහනක් ඔයාලට එදාට kids first එකේ බලන්න බැරි වුණා. kids first එකේ DIY segment එක විතරක් නෙමෙයි. හැම වැඩසටහනක්ම තියෙන kids first YouTube channel එකට ගිහිල්ලා ඔයාලට ඒවා බලාගන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් යාළුවනේ. ඊළඟ සතියේ මේ වගේම ඉනෝවේෂන් එකක් අරන් අපි එනවා. ගිහින් එන්නම්. සතුටු වෙන්න